ICC කාන්තා පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලිය අද එක්සත් තරඹ එමිදාජේදී ආරම්භ වෙනවා. අද දිනේදී තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එදී මෙවර තරගාවලියේ නිල සත්කාරක අයිතිය හිමි බංගලාදේශයේ ස්කොට්ලන්තයට එරෙහිව සාජාහිදී තරග වැදීමට නියමිතයි. තරගාවලියේ දෙවන තරගයේද අද පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. පළමු තරගයේ මෙරට වේලාවෙන් පස්වරු 3:30ද දෙවන තරගයේ මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ද ආරම්භ වීමට නියමිතයි. තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකක් ක්‍රීඩා කළ අතරෙහිදී පිළිවෙලින් බංගලාදේශය හා ස්කොට්ලන්තය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 2024 කාන්තා පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියට රටවල් 10ක් එක්වනවා. දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 23ක් ඇතුළත්. ඩුබයි සහ සාජාහිදී තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවරත් හිමි වී ඇත්තේ ස්ටයි ස්පෝට් මාධ්‍ය ජාලයටයි. තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස ටීවී මාධ්‍ය ජාලයට හිමිව තිබෙනවා. ඒ අනුව තරගාවලිය TV1 නාලිකාව ඔස්සේ සජීවී ලෙසින් විකාශය කිරීමට නියමිතයි. තරගාවලිය www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවී ලෙසින් නැරඹිය හැක. ඒ අනුව තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇත්තේ මෙලෙසින්. ගෲප් A කාණ්ඩයේ යටතේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නව සීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාවත්, ගෲප් B කාණ්ඩයේ යටතේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව දූපත්, බංගලාදේශයේ සයි ස්කොට්ලන්තයත් ඇතුළත්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන වන්නේ අද පාකිස්තානය සමගින් රාත්‍රී 7:30ටත්, ඔක්තෝබර 5 වනදා ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් රාත්‍රී 7:30ටත්, ඔක්තෝබර 9 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට එරෙහිව රාත්‍රී 7:30ටත්, ඔක්තෝබර 12 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම නව සීලන්ත කණ්ඩායමට එරෙහිව සවස 3:30ටත් තරග වැදීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විනය ආරක්ෂා කර ගැනීමට දඩ පැනවීමේ ක්‍රමවේදයක් සකසා ඇති බව සරජ්ජය සූරිය පසුගිය දිනකදී මෙරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාව සමගින් පැවති සාකච්ඡාවකදී සඳහන් කළා. එහිදී සරජ්ජය සූරිය පවා සිදු කළ වරදකට දඬුවම් ලැබුණු බව ඔහු සඳහන් කළා. මට එකක් සිද්ධ වුණා. මම බස් එකේ යනකොට වතුර බොන කප් එක වතුර බීලා ඉවර වෙලා අමතක වෙලා බස් එකේ මේසේ උඩින් තියන් බස් එකෙන් බැස්සා. මට ෆයින් කමිටි එකේ චෙයාර්මන් කිව්වා කප් එක ඔයා දාලා නැහැ ඩස්ට්බින් එකට. ඔයාට පවුම් 20ක් දඩ කීවා. එම කමිටි එකේ චෙයාර්මන් පැතුන් නිස්සංක බව සරත් ජයසූරිය සිනහසෙමින් සඳහන් කළා. පෑම් පෑලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.